COVID-19 වෛරස් ආසාදිත මෘතදේහයන් වළඳැමීම සඳහා ඉරණති උදූපත හඳුනාගෙන ඇති බවට ඊයේ දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මරණ සම්බන්ධව ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැසට් පත්‍රිකාව අනුව අපි මොඩැලිටිස් එහෙම නැත්නම් ඒ සම්බන්ධව කරන වැඩපිළිවෙල සම්බන්ධව COVID සාකච්ඡාවේදී අවසාන තීන්දුව අරන් තියෙනවා. ඉරණති වලදී භූමතාණය කිරීමට මේ වෙනකොට ඉරණති ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මෘතදේශයක් බාර ගන්න තැනට කටයුතු යෙදෙමින් තියෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදනය වීමේ යන පුත්කලින් භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත යොදා ගැනීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක් ආරම්භ කළා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 318 දිනක පිළිබඳවද ඊයේ දින වාර්තා වී ඇති අතර ඉන් 308 දිනක දේශීය වහඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 83870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතින් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාවද 80020ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.